එංගලන්ත වයස අවුරුදු 19 පිරිට එරෙහිව පැවැත්වෙන දෙවන සිවුදින තරගයේ දෙවන දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනුම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 203ක් ලබා ඉතා ප්‍රබල ස්ථානයක පසුවනවා. ශ්‍රී ලංකා යවුන් පිල වෙනුවෙන් සෙවොන් ඩැනියල් පන්දු 149කදී ලකුණු 92ක් සහ පවන් පතිරාජ ලකුණු 37ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා. දෙවන දිනය ආරම්භයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 381කට සීමා කළ ශ්‍රී ලංකා යවුන් පිල පිළිතුරු ඉනිම ආරම්භයේදී පෙර තරගයේදී සතකලාභී අසිත වනිනායක ලකුණු 4ක් ලබා සිටියේදී දෙවී ගියා. දෙවනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක් රැස් කිරීමට අභිෂේක් ලියනාරච්චි සහ සෙවොන් ඩැනියල් දෙදෙනා සමත් වුණා. දුවද්දී දෙවි යමකට හසුවන විට ලියනාරච්චි ලකුණු 49යි පන්දු 91කට මුහුණ දුන් ඔහු සිය ඉනිමට 4-5-3ක් එල්ල කළා. දිනය කැපි පෙරණ පිටිකරුවා වූ ඩැනියල් ලබාගත් ලකුණු 92ට පන්දු 149ක් වැය කළා. ඔහුගේ ඉනිමට 4-5-15ක් ඇතුළත්. ඔහු පතිරාජ සමග එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොබිඳුණු ලකුණු 77ක් එක් කරමින් ශ්‍රී ලංකා යවුන් ඉනිම ශක්තිමත් කරමින් සිටිනවා. ශ්‍රී ලංකා පිල මේ වන විට එංගලන්තයට වඩා පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 178ක්. කඩුලු 4කට ලකුණු 268ක් තිබියදී දෙවන දිනය ආරම්භ කළ එංගලන්ත යවුන් කණ්ඩායමට ඊයේ දිනයේදී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ ලකුණු 113ක් පමණයි. හැරිසින් පන්දු 304කදී ලකුණු 104යි. ඊට 4-5-6ක් ඇතුළත්. මෙතූ ලකුණු 116යි. ජේම්ස් ලකුණු 52යි. පන්දු යවීමේදී රවින්ද සිල්වා වනෝජ සහන් සහන් මීරංග සහ දුවිදු රණතුංග විකට් දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. තරගයේ සිව්වන දිනය ආදායි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.